2005 තිබිච්ච තත්ත්වේ රට නෙමෙයි 2014 වෙනකොට තිබුණේ. අපි දත්ත වලින් බැලුවා. අපේ රටේ ධනදේශීය නිෂ්පාදිතයේ තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 24යි 2005 දී. ඔය ඔක්කොම නායකයෝ එකතු වෙලා නිදහසෙන් පස්සේ අපේ රටේ ධනදේශීය නිෂ්පාදිතයේ තිබුණේ බිලියන 24යි ඩොලර් වලින් බලනකොට. ඒ වුණාට මහින්ද මහත්තයා 2015 දී ගෙදර යනකොට ඒක වැඩි වෙලා තිබුණා බිලියන 79 දක්. පොඩි පහේ වැඩිවීමක් නෙමෙයි. ඉතින් ඒ තත්ත්වය ගලා ගියා. ඒ වැඩ කටයුතු දිගින් දිගටම කරගෙන ගියා නම් අද අපේ රට ඇමරිකානු ඩොලර් බිලියන 145ක රටක්. ඒ වුණාට මේ ඇයට මේක බැරි වෙච්ච නිසා බිලියන 84කද 85ක රටක් වෙලා තියෙන්නේ. ඉතින් කිසිම වර්ධනයක් වෙලා නැහැ මහින්ද මහත්තයාගේ කාලයෙන් පස්සේ. ඉතින් නැවත වරක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට දැන් ලොකු වගකීමක් තියෙනවා. මේ ආර්ථිකයේ නැවත වරක් ඉතා ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒක තමයි ජනතා කේන්ද්‍රීයව කරන්නට එතුමා තීරණය කළ තියෙන්නේ. ඒ ආකාරයට ඉදිරියට ගෙනියන්නට දැන් අපිට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් ඒ වගකීම තමයි දැන් ඉෂ්ට කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒකට විවිධ කටයුතු තියෙනවා. ඒකට සැලසුම් තියෙනවා. ඒවා ඊළඟ කාලය තුළදී ඉතා ඉක්මනින් කෙරුවොතින් මම හිතන්නේ මේ රට ඉතා ඉක්මනින් ඉදිරියට යාවි. ඒක තමයි දැන් අපිට තියෙන අවශ්‍යතාවය.